ઓ ગાયલ કેન મોકા ઈ જંગા યે લેટ યં કેવો ઓ ઓય એટમે દ કેયન્ને નેતમ અને પા અને ગાયલ અયે ઈ જંગા યે કેયન્ને નરક કેનેક ને વૈને અને ઓ એયા નરક નન્ને તમાઈ મન દન્નો યા હોંદ કેનેક કેલા એતેયા ගෑන් ළමයිත් එක්ක ටිකක් ඒ කිව්වේ අනේ තේරුම් ගන්නකෝ ගායල් අහන්න එයා ගැන හිතේ තියෙන දේ අයින් කරගත්තොත් නේද හොඳ කමක් නැහැ හෙට අයිමයි පොඩි කමනක් යනවා ඔන්න අද මං කලින් ගෙදර යනවා ගෙදර ගියත් මට නිින්ද යන්නේ නැති වෙයි ගුඩ් නයිට් චන්දියා තියන්නම් ගායල් සෝයි ජොන් මොකද මෙයා එයාට කැමති වුණේ අනේ ජීහු අයියේ එක් මන් ටාන්ස් කරන්න ප්ලීස් ගායල් කොහොමද එම්බේ අනේ බෑ යෝ ගුම් චන්දි ඔයා මොකද මෙහෙ අනේ අයියේ ගුජම්පියෝ කොහෙද ඉන්නේ ගුජම්පියෝ එයි මොකද අයියේ ඔයා හු එයා කොහෙද කියලානේ මොකද කරන්න කියලා හුවේ නෑනේ මොකද ආයෙත් පිස්සු හැදිලාද? මේ කුජම්පියෝ මට ලොකු උදව්වක් ඕනේ. ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්? මේක විසඳන්න ඔයා එන්න ඕනේ. නැත්නම් මොනවයි මොනවා වෙයිද දන්නේ. එක් මිනිත් විසඳුමක් ඕනේ මොනහරි වෙන්න කලින්. මොකද? මොනවද වෙන්න යන්නේ? බැරි වෙලාවකත් ඒගොල්ලෝ වැරදි තීරණයක් ගත්තොත් මන් දන්නේ මොකක් වෙයිද කියලා. ඒ කියන්නේ? ගුම්ජන්දි අර වඳුරු කෙල්ලෙහිඳ ඔයාගේ මොලේ අවුල් වෙලා තියෙන්නේ. පැහැදිලිව කියන්න මොකක්ද උනේ? ඊජං අයියාද ගායල්ව එලියට එක්කන් යනවා. හරි පුදුමයි. ඊජං කාලෙකින් තමයි එක කෙල්ලෙක් ළඟ නතර උනේ. මට ගායල් ගැනත් වැඩිය ෂුවර් නෑ. දවස් දෙකක්? ආ නෑ. මට හිතෙන්නේ අදම නවත්තයි කියලා. අයියෝ. ගුම්ජන්දි ඔයා දන්නේ නැමෙන දීජන්ගේ ස්ටෙප් පහේ සිස්ටම් එක මොකද්ද ඒ 1 2 3 4 5 ඔයා මොකද ඊජන්ට බය වෙලා? ගායල්නේ බය වෙන්න ඕනේ. මොකද්ද ඒ කිව්වේ? අවංකව කිව්වොත් ගායල් කියන්නේ ඊජන්ට ගැළපෙන කෙනෙක් නෙවෙයි. අනික ඊජන් ලේසියෙන් අහුවෙන්නෙත් නැහැ. දෙන්නටම තියෙන්නේ මැච් වෙන්නේ නැති දේවල්. තව දෙයක්.
ඉජන් කාවත් ලේසියෙන් කෑ කරන කෙනෙක් නෙමෙයි. මේකත් එහෙම වෙයි. නෑ නෑ. මේකයි තේරුම. ගායල් ගැන අපේ ඉජන්ට ලොකු හැඟීමක් තියෙනවා. එවරයි. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ කියන ඔක? ඕකට මම මොනවා කරන්නද? පොඩ්ඩක් එනවා. චුට්ටක් පාතනක රිට වගේ ඉන්න නේතුව. ඔයාට නේක පුළුවන්. මට බෑ. මොකද බෑ කියන්නේ? මෙටෙනෝ. අරින්නේ යාලා. ඔයා රෙඩි නේද? රෙඩි. ඔයයි මමයි වැරදි දෙන්නෙක්ව යාළු කෙරෙව්වා. මේක අහුනොත් එහෙම මොකද කරන්නේ? ඔයා ඒ ගැන බය වෙන්න එපා. මොනහරි වුණොත් මං ඒ ගැන බලා ගන්නම්. කොහොමත් ඉතින් අපි දෙන්න කලිනුත් ඇඩ් කරලා තියෙනවනේ. බෙල්ට් එක. යනවා යනවා ගිහලා කාර් එක ස්ටාර්ට් කරගන්නවා. යනවා. රයිට්. එහෙනම් වැඩේ පටන් ගමු. ඔයාල දන්නවද? සිය තාමත් මාත් එක්ක තරහයි. මං ආසනේ හැමෝම මට ආදරේ වෙනවට. ආයි මට කවුරුත් ඕනේ නැහැ කියලා හිතුණා. මං දන්නේ ඒක මට කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. දන්නම් හිතනවා බැරි වෙයි කියලා. මම මොකද කරන්නේ?
ඔයාට මහන්සිද? අනේ නෑ, චුට්ටක්වත් නෑ. මේ කොල්ලනම් මහ පුදුම කපටියෙක්. ඊජං අයියෝ ඔයා ඔයනම් මහ ලෝකයෙක්. ගායල් ගෙන යා උනට වඩා හිතන හින්දද ඔයා ඔහොම අවුල් වුණේ? කවුද කිව්වේ මං අවුල් වුණා කියලා? කට කට ගාලා වෙවුලනවා සීතල වැඩිකමට. යාළුවා බේරගන්න කලින් මෙයා අයිස් වෙයි වගේ. මෙහාට එනවා. නෑ නෑ මට මුකුත් අවුල. අඩු ඉන්නවා. සීතලක් නෑ. දැක්කද මං කිව්වනේ ඔයාට වැඩේ හරියයි කියලා? හොඳටම ෂුවර්ද? එහෙනම් ඉතින් අපි මේ කතාවේ ක්ලයිමැක්ස් එකට යන්ද? රෙඩීනේ? ඔයාලා මොකද මේ වගේ රොමැන්ටික් වෙලාවල් වලටම මල් වැඩි දාන්නේ? ඒ වැඩි මාර ලස්සනයි. එදා මං ඔහොම කරද්දි ඔයාට මොනවද හිතුනේ? මට මොකද හිතුන්නේ? මොකද දර ඊජං අයියා රහසින් කුටුකුටු ගා කිව්වේ? මේ වෙලාවේ නම් ඊජං කිව්ව දේ මං ඔයාට කොහොමටවත් කියන්නේ නැහැ. ඒ මොකද? දැනගන්න ඕනේ නම් උඩට යන්න. උඩ කියන්නේ කොහෙද? ඊජම්මගේ යාළුවා හැබැයි ඌ හොඳ එකෙක් කියලා නම් මට කියන්න බෑ. මන් දන්නේ කොල්ලට මොන වෙලාද කියලා. පුදුමේ තමයි කොල්ලා කෙලිම හොටෙල් එකට ආපු නැති එක. මට පේන්නේ කොල්ලා දොක්කම ප්ලෑන් කරලා ඇවිල්ලා වගේ. කතා කරන කිසි දෙයක් මට ඇහෙන්නේ නෑ. හිතුවද මේ වගේ හොටෙල් එකක බිත්තියෙන් එහා පැත්තේ වෙන දේ ඇහි කියලා? එතකොට මොකද කරන්නේ? දොර ගාවට ගිහිල්ලා ගාඩ් වගේ හිටියනම් ඉවරනේ. ඕ ගාඩ් වගේ. එයි. මොකද වෙන්නේ? මිහිනව නැගිටලා එනවා. කවුද? අයියෝ, එතකොට ඊජං අයියෝ ඔක්කොම ප්ලෑන් කරලා ඔයා ඔහොම බලාගිටියම හරිද? මොකද්ද? පුදුම කපටිය තමයි මේ මිනිහා නම්. අර මොලයක් නැති මෝඩිත් මේකට අහු වුණානේ. අයියා, ඔයා ගිහින් වේටරට ගහන්න. පිස්සුද? එකපාරනේ කමන්නේ. ඉතින් ජනවකෝ ජනවකෝ යනවා 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 ගන්න උඹට දෙකක්.
ඔයා හොඳට අද වැඩේ කළා. හරියයි කියලා ෂුවර්ද? බලන් ඉන්න වෙනවා. එයාලා පුරුදු පිස්සු ජෝඩු වගේ මිදීද කියලා. දැන් වෙන කරන්න දෙයක් නැහැ. බලන් ඉමු. ඔයාගේ ඇක්ටිං සුපිරි මට්ටමේ. වූබින් කියන්න. අපි දැන් එන්න හදන්නේ. හරි.